सी न्यूज यूट्यूब ना लिखावा सी न्यूज अभी वेन्म सब्सक्राइब करना උණුසුම් පුවත් ලද සැනින්ඔබ වෙත කෙනේන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ෂාෆ්ටර්ගේ නඩු භාණ්ඩවල තිබූ ආගන්තුක DNA සැම්පලේ සාජන් කෙනෙක්ගේ ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙයක් බඳ තිබූ සිප් ටයිප් අටේ සටහන්ව තිබූ ආගන්තුක ජෛව සැම්පලය පොලිස් නිලධාරියෙක්ගේ බව තහවුරු වූයේයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ දනම් දුන්නේය. එම ආගන්තුක ජෛව සැම්පලය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී පොලිස් සැරෙන් සුනිල් ගේටි එන්නේ සමග සසඳන බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දනම් දුන්නේය. මෙම ආගන්තුක ජෛව සැම්පලය හඳුනා ගැනීම සඳහා මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරෙකු වන බ්‍රයන් තෝමස් කොළඹ ජාතික රෝහලේදී දිනේෂ් ෂාෆ්ටර්ට ප්‍රතිකාර කළ හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින් පොලිස් නිලධාරීන් ඇතුළු 27 දෙනෙකුගේ රුධිර සාම්පල ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණි. ඒ අතරින් පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී සුනිල්ගේ රුධිර සාම්පල සමග එම ආගන්තුක ජෛව සාම්පලයේ සසඳන බව රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර තිබුණි. මෙම විමර්ශනයට අදාළව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මවගෙන් ලබාගත් DNA අණු කොටස් ප්‍රමාණවත් නොවන බැවින් නැවත මවගෙන් DNA ලබා ගැනීමට අවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් අදාළ DNA පිළිබඳ පොරැල්ල ජින්ටෙක් ආයතනය හරහා පරීක්ෂණ කරන ලෙසද ඉල්ලා සිටියේය. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් භාවිතා කරන ලද ජංගම දුරකථනයේ දත්ත ගබඩා කර ගැනීමෙන් අනතුරුව එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බාර දුන්නේය. එම දුරකථනයේ දත්ත පරිශීලනය කිරීමට අවශ්‍ය නම් දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයාට හෝ පිරිඳට ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර හැකි බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. අදාළ නඩුව ලබන ජූලි 11 වනදා කැඳවීමට නියමිතය.